රජයේ විදේශ ප්‍රතිපත්ති හා යහා පාලන රජයේ විදේශ ප්‍රතිපත්ති අතර කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. හැංගි හොරා නෙවෙයි සම්පූර්ණ විනිවිදභාවය රැකගැනීමෙන් තමයි ගිවිසුම් වලට එළඹීමට අපේ රජයේ වැඩ කටයුතු කරන්නේ. මේක හාත්පසින් වෙනස් යහා පාලන රජයේ ප්‍රතිපත්තියට. යහා පාලන රජයේ කිසිම විනිවිදභාවයකින් තොරව ප්‍රතිජ්ජා රාශියක් දුන්නා මේ රටේ අභ්‍යන්තර කටයුතු වලට සම්බන්ධ වෙන. ජාතික ආරක්ෂාවට විශේෂයෙන් වැදගත් වන පනත්, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත් වැනි දේවල් අකුලා දානවා කියලා ප්‍රතිඥා දුන්නා ජාත්‍යන්තරය. විවිධ හමුදා හා ශ්‍රී ලංකා පොලිසිය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරනවා කියලා විදේශීය ආයතනයකට ප්‍රතිඥා දුන්නා. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. පළාත් සභාවලට වඩා බලතල ලබා දෙනවා කියලා. මේ දුන් ප්‍රතිඥා ප්‍රගතිය තක්සේරු කිරීමට සම්පූර්ණ බලය මාස 6න් 6ට ඒ ජාත්‍යන්තර පරිෂදවලට ලබා දුන්නා යහපාලන රජය. කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා නගමින් ඉන්නවා. රජයක් හැටියට අපි රට වසන්න ඕන කරන තීරණය ගන්න ඒ අවශ්‍යම මොහොතේ මිසක් එක එක පුද්ගලයන්ට ඕන විදිහට මේ රටේ ආර්ථිකය කඩා හැලෙන ආර්ථිකය විනාශ කරන ආකාරයට රට වහන්න අපි රජයක් හැටියට සූදානමක් නැහැ. සාමසාර කන්ද නාය ගියා, මීතොට මුල්ලේ කුණු කන්ද කඩා හැලුණා, ශාලාව හමුදා කඳවුර පුපුරා ගියා. මේ අවස්ථාවේදී ඒ අවට හිටපු ඉතා සුළු ප්‍රමාණයකටවත් සහන සලසන්න බැරි වෙච්ච කණ්ඩායමක් අද මේ මුළු මහත් ලංකාවම වෙලාගත් වසංගතයක් සමග රජය සටන් කළා සාර්ථකත්වයකට පත් වෙමින් ඉන්න අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කිසිම පදනමක් නැති කතා ගොතලා ජනතාව අතර පතුරවන්න උත්සාහ දැරීම සම්බන්ධයෙන් අපි රජයක් හැටියට කනගාටු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.